සැමට කලින් සත්‍යය හරියටම ඔබට කියන සියත උදස්සන ප්‍රවෘති විකාශයි මෙලෙස ආරහභ වන්නේ. මම රසික සඳරුවන් ඉදි්‍රරිමාන්න, ප්‍රථමයනි සිරස්තල වෙතයි අවධානය. දින හතරක පාර්ලිමෙන්තු කාලය පැය විසි හතරයි විනාඩි හතලිස් හයයි. පැය දොහයි මිනිිත්තු විසි හතරක්ම තමන්ගේ ගිනිගත්ත ගෙවල් ගැනමයි කතාව. ආර්ථිකය ගැන පැයනවයයි. අතහැර රනිල් ගාවට ගිය අයගැන මෛත්‍රී කියන කතාව හැම ඉඩකම හැකි දෙයක් වවමු සාගතය පරදන්න අත්වල් බැඳ ගමු දේශයපත්වෙතයි මුලින්ම අවධානය දැන් ටෙලිවිෂන් ටෙලිවකියටෙලිවිෂන් ටෙලිවකිය හඳ පෙන්ුවම ඇගිල්ල දෙස බලන අය තාම අපේ සමාජයේ ඉන්නවා. අප ටෙලිවැකි ඔස්සේ පෙන්වට උත්සහ කරන්නේ හඳයි. දැන්වත් හඳදිහා බලන්න. ඒ බැලුවත් හඳේද ආවාට ඇති බව මතකතියාගන්න. ඇහෙන කියවන සෑමදේම තර්කන බුද්ධිය තුළ පිළිගන්න බුද්ධිමත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් සටන් කළ යුතුයි. බල්ලන් බිරුවට තවලම ඉදිරිටම යනවා. දෙකෝටි විසිලක්ෂයකට වැඩි ජනතාවගෙන් අඩ්ඩුමගානේ. දහපාලොස්දනිකු හෝ දේශපාලන වහල්භාවෙන් මුදාගතහෝතුන් අපට ඒ ඇති. අප මේ උත්සාහ කරමින් සිටින්නේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන අය ගන්න තීන්දුතීරණවල අවසන්. අයිතිය ජනතාව සතු බව පෙන්වීමටයි. තමන් චන්දේදී පත්කළ උදවිය පක්ෂ මාරු කරලා පනිනකොට සල්ලිවලට ආත්මේපාවදීල ඇමතිකම් ගන්නකොට ජනතාවට තමන් දුන් බලය යළි කැඳවීමට ඇති අයිතිය ව්‍යවස්ථාවෙන් තහවුරු කළේතු බව පෙන්වාදීමටයි. දැන් ලොකුම කතාව විසි එක ගේන එකන. විසියක ගේන කොටම දවිත්ව පුරඇසිභාවය සහිත්‍ය අයට පාර්ලිමේන්. එන්න තියෙන අයිතිය අහෝසි කරනවාද. හෙම කරලා බැසිල් රාජ පක්ෂලා සොකැමැත්තෙන් ඇමරිකාවට යයිද ඇත්තමකි වෝත් විසියක බැරිනං තිස් පහගෙනාවත් මේ එකක් වත්න් ස්ථීර් නිවැර්දි විසඳුම් නෙවෙයි. දහ නමේ වෙනස් කරගෙන විස්ස ගෙනාපු හැටි අප දැක්කනි පාර්මේන්තුය බහුතරේ ඒකෑනෙන් තුනෙන් දෙක ලැබුණු ගමන් ආයේ ඔය අදගේන විසියක ශංශෝධනය කරලා විසි දෙක ගෙනේවි. මේක හරියට අපි පොඩිකාලේ බට්ට පැනපු සෙල්ලම වගේ ඇත්තටම මේ වෙලාවේ ව්‍යවස්ථා සංශෝධනය ගැන කිය කියා කාලේ කන්න එපා. පෙරේදා පුංචි දරුවෙකු මිය ගියා රෝහලකට ගෙනියන්න ප්‍රවාහන පහසුකම් නැතුව ඒ ගැන හිටපු ක්‍රිකට්නායක මහෙල ජයවර්ධනන් සටහනක් තබාතිබුණා මෙවන් තැනකට රට පත්කිරීමේ මූලිකයා ගෝටාබේ රාජභක්ෂ බවයි මහෙළජයවර්ධනගේ සටහනෙත් ඇත්තේ මේ අවාසනාවන්ත තත්ත්වයට රට පත් කළ ගෝටාබේ රාජපක්ෂ ඉල්ල අස්වීතු බව මහෙළ ජවර්ධන පවා සටහන් කරතිබුණා. අදතුන් අපේ ගම්බල, प्र්‍රධාන ප්‍රवाහන माධ्य त्रීरोෝධරते क्ष्य 10හයක් පිत्रර වූ ්‍රීरोෝධරතखර माන්තය ඉவ்वරෙට්ටම ඉවරයි හදිश්‍ය्यකට අතදාला නැගගොත් පොක් එකම हिස්වෙනවා දැන් ආඒएගේ වැටුණු ජීවිත නගාසිටවने එක लिහෙසි නෑ පෙट්‍රल නැති නිසා හयर නැහැ සමාරු දවස දෙක ශෙද්ලග නිදිහිා වැටෙනවා දलाවශ्यයෙන් ක්क्ष्य හලයක් විතර ්‍රී ෝධරත නිසා रिज्यුව සහ वा්‍රව ජීවිතගට ගහ ගවා में බොහොමයක් 3ීरोध ර වලින් ජීවත්තු පවුල් අද අන්ත අසරනවෙලා. එ අතර ලීසින් සමාගම් පස්සෙන් පන්නනවා. ලීසින් ගිවාගන්නතියා තුන්වෙලක් දරුවන්ට ලුණුයි බතුයි දෙන්න බැරිතරමටම දැන් රට අසරනවෙලා. ඊය රාත්‍රියේ ආයේ ඉන්දනමිල ඉහළ දැම්ම. ඇත්තටම ඉන්දනමිල මෙහෙම ඉහළදානකොට මිනිපෙට්ටිය සිට බඩු මිල ඉහල යනවා කියලා නොදන්න කෙනෙකු ඉන්න විදිහක් නෑණී ඔය පාර්ලිමේන්තුව ඉන්න දෙසිිය විසිපහම ඒ බව දන්නවානි දැන් බස්ගාස්තුත් අද ඉහළ දැම්ම. අවම ගාස්තු අද සිට රුපියල් තිස් දෙකක් වෙනවා. මොල හතක් තියෙනවා කියලා බැසිල්වගෙනවා. මොලහතේ බැසිල් කබ්රාල්ලුවගෙනවා. දෙන්නම කොතුවෙලා රට කාාස. സനಕല ിനസ කලා PB ಜ सुंदर ඒ හො്ட்டම ುල් னா. මේ අයට උඩින් වගේ වගක් නැතුව ජනාධිපති නන්දසේන බලාගෙන හිටිය. යා රසානික පහොරයි කෘෂිරසානිකයි තහනම් කරලා පසුගේ බහකන්නේ අස්වැන්නේෙන් සේට පණහකට වැඩියෙන් විනාශ කරලා දැම්ම. රටේ සමස්ත අස්වැන්නේෙන් සියට පණහක් විනාශ වනාම ආයේ ඒ රටේ ආහාර බෞබෝගවලමිල ඉහල්ල යන එක අමුත්වෙන් කියන්න ඕනෙද. ආහාරවල හිගයක් ඇතිවෙන බව අමුතුවෙන් කියන්න ඕනෙද? ේ මැතියමතිවරුණේ. මාකට්ටකට එන්න ගිහින් බලන්න අපට වූ වින්නහයක මහත. දැන් සාාලයා සූඩය හැරෙන්න්න අනි සියලු මත්සේ වර්ග පෘපියල් දෙදදාහස් පන්සිියයයි තුන්දාාස් පන්සීයි. භූමිතෙල් පෙට්‍රරල් ඩීසල් නැතිකම නිසා දිවර කර්මාන්තේ බිඳවැටලා ඉවරයි. භූමිතෙල් ගන්න කිලෝමීටර දෙක තුන දිගු පෝලිම්. ගෑස් නැතිව දැන් මාස පහක් පිතරවෙනවා ගෑස් සිලින්ඩරේ නැති නිසා පුංචි කඩ වැහිලගෙහින් සමහර කඩ අයිතිකරවන් රුපියල් හත් දහකට අට දහකට බ්ලක් මාකට්කින් ගෑස් හොයාගන්නවා. පුංචි කඩවල සේවය කළ සේවකින්ට අද රැකියාව නැහැ. කෘෂිරසායන සහ රසායිනක පොහොර නැතිකම නිසා මෙවර යලකන්නේෙත් දැන් ඉවරයි. ඒත්වේ තවතවත් හොඳටම උග්‍ර වෙලා ඉන්දනහින්ගේ නිසා. මොකද අද කෘෂිකර් මාන්තේ යන්ත්‍රයේ. කරනේදී අවසන්, යන්ත්‍ර සූත්‍ර වලට ඉදන නැහැ. ෝලිම්බල ඉන්න ජනතාවගේ මානසික පීඩනය හොඳටම උත්සන්න වෙමින් තිබෙනවා. පොඩ්ඩ යහ මෙහා වෙන්න බෑ මරාගන්න තැනට ඇවිතන්. තවට්ටික දවසකින් මේ රට විශාලා මහනුවරක්ම වේවී. මේ අතර ඇත්තම තත්ත්වය කුමක්ද. මේ ජනතාවගේ පීඩනය මෙද දුකට විසඳම් හොයන්න ඕන පාර්ලිමේන්තුවනි දෙතුන් දෙෙකු හැරෙන්න්න පසුගිය පාර්ලිමේන්තු දිනවල මෙපායිෙන් අගාදයෙන් මේ රට ගොඩගන්න ගෙනාපු යෝජනා මොනවද කියලා අහන්න, වෙරිටේ රිසර්ච් ආයතනය පසුගිය පාර්ලිමෙන්න්තු සැසිවාරයේදී කතාාවූ විශයන් අනුව කාලය ගණනය කර තිබෙනවා. ඔන්න බලන්න අපේ ඡන්දෙන්ගේිය උන්දලා පසුගිය දිනවල කතා කරලතියෙන මාතෘකාවන් සහ වෙලාව. මැයි දා හතසිට මැයි විශ්සදක්වා දින හතරයි. පාර්ලිමේන්තුවේ ගතකර ඇති මුල්ලු කාලය පැය විසි හතයි මිනිතු හතලස් යයි. දින හතරක පාර්ලිමේන්තු කාලය තුළ පැෑ විසිහතයි මිනිතු හතලිස් හයෙන් සයට හතලිස් පහක්ම කතා කරලා තියෙන්නේ තමන්ගේ ගෙවල් ගිනිතියපු එක ගැනන්. මේ පැය විසි හතයි විනාඩි හතලි හයින් සයට තිස් හතරක් තමයි ආර්ථිකාර් බුද්ධේ ගැන කතා කරලා තියෙන්නේ. එහිදීත් ආර්ථිකකාර්බුද්ධේ ගැඹරට ගියාද කියලා පැහැදිලිව කියන්න පුළුවන්කමක් නෑ. සයට දහයක් වෙනත් දේවල් ගැන කතා කරලා තියෙනවා. නියෝජ්ජ කතානායක පත් කරන්න සයට අටක විතරකාලයක් ගත කරලා තියෙනවා. ජනාධිපතිවරයට එරහිව සයට තුනක් තමයි කතා කරලා තියෙන්නේ. මැයි නමවනද තමන්ට එල්ල වූ ප්‍රහාරේ ගැන කතා කරන්න. ඒ අනුව ඔය පාර්ලිමේන්තුව පවත්වොපු පෑ විසි හතයි, මිනාඩි හතලි සයෙන්. පැය දොළහයි මිනිිත්තු විසි හතරක්ම අරගෙන. ඒකෑනෙ පෑ විසි හතෙන් පැෑ දොළහක්ම කතා කරලා තියෙන්නේ තාමාන්ගේ ගෙවල් දොරුවල්වලට ගහප්පු ගිනි තියොපු ඒවා ගැන. ඒ වට මුලපුරපු ඒ තැනට රට පත් කරපු ආර්ථික අර්බුදේ ගැන කතා කරන්න වැය කරලා තියෙන්නේ පැය නවයයි විනාඩි තිස් දෙකයි ඒක ඇනෙ පැය විසි හතෙන් පැය නමයයි විනාඩි තිස් දෙකයි දැන් කොහොඹද තත්ත්වය රටේ ආර්ථිකර්ු දේ ගැන පෑනමයක් කතා කරනකොට තමන්ගේ දේපලට වූහන්ිය ගැන කතා කරන්න පැදොලහයි මිනිිත්තු විසි හතරක් වෙන් කරගෙන ඉතින් තවත් අහන්න දෙයක්ද කියන්න දෙයක්ද මේ රට හදන තැන රට හදනවතියා හිතන්නෙවත් නැතිබවත් තේරෙනවාද ඇත්තටම. ඇත්තම කිවෝත් හිතන්න වෙෙලාවක්තියා හිතන කෙනෙක්වත් නැතිබව. අගමැයිති රනිින් ලාව ගමන් හතරම හා නිධානයක් පහළවෙනවා කෙල්ල කිව්වනේද. ෝදැන් හතරමහ නිධානේ ඩේසියා්චි ලගේ මැනික්මලුත් නැතිකොට. ඒ එකම මල්ලයි. ඒ ජාත්‍යන්තර මානුෂි ආදර සමුලුව විතරයි. අප ඒ බව මාස කිහිපේක සිට මතක් කරනවා ඔය පාර්ලිමේන්තෝට එකතු වෙලා මුලින් හැමෝම එක තැනකට ඇවිතින් තැනින් තැනින් පොඩ්ඩ පොඩ්ඩ එහෙම මෙහෙෙන් ඉල්ලගන්නේ නැතිව. විගසින් රටවල් විස්සක තිහක විතර ආධාර සමුලුවක් හැඳවන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය කරගන්න. අඩුම ගානේ තව මාසතුන හතරකට ඉන්දන ටිකවත් ගෙන්න්න ගන්න පුළුවන් ක්‍රමයක් තිනෝදි කියලා බලන්න දිග දි. ටම ඉන්දියාමත පමණක් යපෙන්න ගියොතුන් අපේ රට අන්ත අසරන වේවිී. ඇත්තම කිවෝත් මීට වඩා අන්තාසරණ වෙන්න දෙියකුත් නැහැ. ඉන්දියාවේ සිංගන්නන් පවා සල්ලියකුතු කරලා එවන තැනට මේරටේ මහා අභිමානය විනාශ කරලා අවසන්. හොඳට තිබුණු රටකං ඇදල දාපු තැනක් කියල තමයි කියන්න වෙන්නෙම. සති දෙකතුනාා ගියොත් මිනිස් සු හමතේ මැරල යන්න පටන් ගනීවි හාමතේ පෝලිම්බල මරා ගනීවි රටම ගිනි ජාලයක් වේවි ඊට පසුව ඔය උන්දලට අය පාලනය කරන්න රටක් නැතිවේවි කරුණා කරලා හැමෝම එකතැනකට ඇවිතුන් රාජපක්ෂලට දැන් කියන්න පින් සිද්ධවේ යන්න කියලා ඇති කියලා ඔය පාර්මේන්තුව බලගන්වන්න මානුෂ්‍යයාදර සමුළුවක් හැඳවගන්න මෙලස්සන පුංචි රටේ පුංචි එවුන්ට බෙහෙත් නැතුව කිරිපිටි නැතුව ආහාරනැතුව මැරන්න दिන්න බැෑ මැරන්න दिන්න ipපා! මේක බලය ගන්න හෝ තියන බලේ රැකගන්න ගේම් ගහන වෙලාවක් නෙමෙයි ඇමතිකුට්ටම් අනන වෙලාවකුත් නෙවෙයි අඩුමගානේ ඇමරිකානු ඩොල බිලියන හතක් හෝ අටක් නැතිව තාවකාලිකෝ ම්‍යවාසනාවන්ත තත්වයෙන් ගොඩ එන්න අමාරුයි ඒනිසා බත්මුට්ටිය පාන් ගෙඩිය හොරකම් කරගෙන යන තැනට වැටනකම් බලන් ඉන්නපා මේරටේ ජාතිකධනී හොරාකෑව ඇති බලන්න අර ර්මණය හිටපු චාසල ඇ. කදිහා චාන්සල දුරෙන් ගිහින් අද ඉන්නේ කුලි නිවසක ඇසතුවතියන්නේෙ ඇඳුම් කට්ටල්ල පහයි. ඒකට අපේ අයව දැක්කන්නේෙ මොන වර ප්‍රසාද ලැබෙන්න්නේ නැත්තේ මොනවද. දැංවත්වය වර ප්‍රසාද විසියකේ ශංශෝධනය ඇතුළට ගැල්ල කප්පාදු කරලදාන්න. අවුරුදු පහක විශ්්‍රාම වැටුප අයින් කරන්න. කාර්පර්මිට් ගලවන්න පාර්මේන්තු බෝජනාගාරය වහලදාන්න ජර්මණී ඇංජලා මර්ක වගේ ගෙදරයන්න. ොරාගත්ත ධන මංකර. කකාපු ධනය දීල යන්න නැත්තම් ගන්න පුළුවන් කඩිනම් නීති ශංශෝධනය කරන්න නීතිය දෙවඟඩගේ දැස් වසා ඇති රෙදිිපටියය ගලවල රටම පේන්න හරින්න අප විඳින දුක් ඇයට දකින්න ඉඩ දෙන්න මේරට නීතියේ ආධි පත්තියේ පියාපත් තුළට ගන්න නීතිකඥ ප්‍රජාව කරට කර උරට උර වැඩ කලියුතු මොහොතක්. බලන්න ඒයේ ඕස්ට්‍රලියාවේ නව අගමැති දියුරුන්දීපු විදිහ වැඩ බාරගත්ත විදිිය ඇන්තන ඇල්බනිස් නව අ ගමැති වැඩ භාරගෙන අනි පැත්තට ජපානි සමුලුවකට ගියා. අපේ රටේ නං අශ්ියෝ පිරිවරාගෙන මහ ූජාරු උත්සවලට මහ දනස්කන්දයක් වැෑය කරනවා. දැන්වත්ව පර්ලිමේන්තු ඇති සැප කපලදාන්න. පාර්ලිමේන්තුවෝ සාමාන්‍ය කරණය කරන්න පාර්ලිමේන්තු ආවොත් පඩිගෙවන්න. ඉදඳනමිල රොකට්්‍යනවා වගේ ඉහලදාන්නේ. හරියට හුසිියාව යුක්්‍රේණයට ගහන මිසයිල්ල වගේ අපේ ජීවිත කුඩු පට්ටම් කරමින්තිබෙනවා දැන්. ඉන්දන මිසයිල් ප්‍රහරය වහන් නතර කරන්න ලෝකෙ කොහෙන් හෝ ඉන්ඳන ආධාර ඉල්ල රට සාමාන්‍ය කරණය කරන්න තාමත් හොරාට නිදාගෙන ඉන්න එපා. ජනාධිපති නන්දසෙන් බැසිල් පේසි මහෙන්ද්‍ර වගේම අගමැති රනිල්ටත් අපට කියන්න තියෙන්නේ දැන්වත් හොරාට නිදාගෙන ඉන්න එපා. දැන් ඇහැරෙන්න්න තමුන් නැහෙලට බැරිනම් හරි මිනිහෙකුට හරි කණ්ඩායමකට මේ රට ඉක්මනින් භාරදීලා කරුණා කරලා ගෙදරයන්න. විසියෙක් වන වි්‍යවස්ථා සංශෝධනය හැකිඉක්මින් ගෙනෙන ලෙස බොහෝ පාර්ශව ඉල්ලා සැටිනවා. එසේ නොවන්නේ නම් රටතුළ ජන අර්ගල, ත් වැඩවිය හැකි බවයි, හෙටපපු කතානායකරු ජල්සූරිය පවසන්නේ. රටේ වර්තමානයේ නිර්මාණයී ඇති ගැටලු රැසකට හේතුව අසීමිත බලතර සහිත, විදාහික ජනාතිපතික්‍රමය අඩංගුවන විසිවන සංචෝධනය බව බොහෝ දෙනාගේ මතයයි. තමන්ට හිත්තන හිතන බොහෝදේසිදු කිරීමට, විස්ස තුරින් ජනාතිපතිවරයාට බලයක් අයිතියක් ලබාදීතිබෙනවා. පසුකය කාලය තුළ විසිවන සංචෝධනෙන් දැඩිලෙස බලවත්වසිරින වත්මන් ජනාතිපතිවරයාගත් හිතුවක්කාරී අත්තනුවමතික තීරණ ඊට හොඳපු උදාහරණයන්. ආහාර බඩුමිල ඇතුළ මූලික ප්‍රශ්නවලට රිජචුව විසුම් නොලැබුණනත් විසි වන සංචෝධනය වහම ඉවත් කර විසි එකකාඩිනමින් රටතුළ ස්ථාපිත කළියයුතුප පයි, බොහෝ දෙනා අද ඉල්ලාසිින්නේ. ඒකාආධපති පාලනයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදී රොටක ජීවත්වීමේ අයිදිය අපි හැමෝම සතුයි. මේ නිසාම විසි එක්වන විපස්තා සංචෝධන ගෙන ඒීමට ශ්‍රීලංකා නීතිඥංගමය විත්වතුන් හා, සෙල් සමාජ ක්‍රාකාරින් ඇතුළ පර්ශිවන් බ්‍රසාක්ම උත්සාහධර්මින් සිටිනවා. ග්‍රමාතය රනිල් වික්‍රමසිංහ රකාශ කළේ, විසි එක්වන විපස්ථ සංචෝධන පනත් කෙටම් පද කැිටෙට මන්්ඩලේට ඉදිරිපත් කළ බයි. විවස්ථාවේ විසිියක්වැනි සංශෝධනය පිළිබඳ කොමිටිය රැස්සුනා විජේදහස් රාජපක් ඇමත්තුමාගේ කෙටුම්පත සාකච්ඡා කල්ලා එය කැබිනට් මන්ඩයට ඉදිරිපත් කරට තීරණය කර. විසිියෙක්වැනි සංශෝධනයේ පිටපත් පාලිමේන්තුවේ පක්ෂණයකන්ට ලබර දෙන්නවා. ඊට පසුව සිකුරාද රැස්වෙලා ඒ අදහස් ලබාගන්ට අවි බලාපොත්තු වෙනවා. ඊට පස්සේ, පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සංසෝධන සමගම කැබිනට් මන්ලේට ඉදිරිපත් කරන. මේ පිළිබඳව කැබිනට් මාධ්‍ය හමුවේ තිීද අදහස් පලවනා. අණ්ඩුක්‍රම වි්‍යවස්ථාවට විසිෙක් පෙන සංශෝධනය ඉදිරිපත් කලා. ඉදිරිපත් කරපු සංශෝධනය ඊ දිනේදී අපිට ලබලදුන් ය අනුව කැබිට බන්ඩ තිරණය කළ ලිේතුව න ජනයරන සියලූම පක්ෂ නායකවරුන්ට වහම එම යෝජනාව ඉදිරිපත් කල්ලා සස්පෝධන අදහ සූදාසල බාගෙන මේ සතතිය තුළම හිපිළිබව සාකච්‍යාව අවසන් කල්ලා. ඊළඟ සතියේ කැබිනට මල්ලේ සාකත්‍යාවට විසයක් පෙනි සංශෝධනය ගන්න බව සඳහන්න කලා. මෙ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉල්ලාසින්නේ විසි එක වහම බලාාත්මක කළ යුතු වයි. වර්තමාන රූකඩ ආණ්ඩුව ජනමතයට පටහැනිව මේ වන විට විසියෙක්වන ්‍යවස්ථා සංසෝධනයක් තමන්ට රිසිසේ ගෙනෙන්න්නට ටිුතු කරමින් සිට. පැහැදිලියීමම නාධිපතිවරයා ප්‍රමුඛ රජයට කියන කැමති විද්‍යායක ජනාධිපති ප්‍රමය අහෝසිකොට. විස්ස ඉවත්කොට දහනමේ. අංග සම්පූර්ණව ගෙනෙන්ටත්. නීතියේ ආධිපත්තිය ශක්තිමත් කරන ප්‍රතිසංස් කරනවලටත් ප්‍රවේශවන්නට. මේආ්ඩු ක්ම ින්ම විසි එක ක්‍රියාත්ම කිරීමට කටිකුතු නොකොළොත් රට තුළ අරගල තවත්ත වැඩිවිය හැකි පවයි හිටපු කතානායක කරුජය සූරිය පවසන්නේ මේ විසිවැනි සංසෝධනය හොසි කල්ලා විසිවැනි සංසෝධනයෙන් මේ රට ඇතිවෙච්ච මහා විනාශය ජනතාව වටාග නැති ඉන්න. විවිදු හේතු ඇති කරමින් රජය මේ ගෙෙනේීම ප්‍රමාජ කළොත් එමනත්තන් මේට අකුල් හෙලු අපි දකිනවා පුග්‍ර අරගරයකර නවන්ත පෙරණිමිති. වත්ම ආණඩුවේ අමාත දුහර භාරගත් ලංකා නිදහස් පක්ෂ සාමාජකයෙන් සම්බන්ධය, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සසිියස්ථාාවරේ ප්‍රකාශ කලා. හිටපු ජනධිපතිවරය අපවසන්නේ මධ්‍යම කාර්ක සභාවේ කිසිදු අනුමතයකින් තොරව ඔවුන් මෙලෙස අමාතය දුහර භාර්ගන ඇති බවයි. එමෙන්ම ය මධ්‍යම කාර්ක සභාවේ තීරණවලට පටහිනි බවද ඔහු පෙන්වාදෙනවා. වත්මන් ජනාතිපතිවයාට සහ රජට දැඩිලෙස චෝ එ පවිීම ஆුවට සහ பலරමින් සිට ශ ලංකා නිදහ පක්ෂ ஆන්ුවෙන් ඉවත්වී ස්වාතිනවීමට තීරණය කලා නමු විත අවස්ථාවලද නිදහස් පක්ෂය නිෝචනය කරනමන්ත්‍රීවරුන් පැවති ஆුවට සහ පවතින ஆඩුවට සහය ප කරන අු දක්නට ලැබනා. නමුත් නිදහ පක්ෂ සහපති හිටපු ජාන්තිපති මෛත්‍රපඵල සිරිසන දැඩිව ප්‍රකාශ කළ සර පක්ෂික ஆන්ඩුවේ කිසිදු තන්තුරක් ලබගන්නේ නැතිව ஆண்டுුවට සහය පමනක් පරන බව. කෙස වෙතාත් வி්‍රමසිංख நாவு அගමத்திෙස 43ත් සமக்கு. නිස් பක්ෂ සம்මාජකින් දෙනකු දනටම ஆண்டுட்டு ස பலழ කරමින්, அමාத்தி දුර භාර ගෙනතිබවා. ලස அத்தி දුர භාரගத்தை மந்தந்து அமர வீர සහ நிமல் சிரிපலது சில்FIாய். මர නිදස්பක්क्ष साමාචකින් වත්ම ஆුවவே අத்தி දුர භා ැනීම சந்தேன். ශri ංකා දස් ක්क्षෂ மாத்திමකාරක සभाාවව ියස්ථාවரே प्रකාශ කතිබෙනවා. නිදහස්පක්ෂ සභभाපpathති හිட்டு පුජராතිපති ෛත්‍රඵල சிரிසන පවසන්නේ. පක්ෂම्यමකාක සභவே සිந்து அனுම කින් ர்வ මෙ . ර වුන් හරගෙන ඇති බයි. එෙන්ම ශ්‍ර ලංකා නිදහස් පක්ෂ, තා සත්භාවෙන් ප්‍රට වෙනුවවිෙන් සංකල්පයක් ඉදිපත් කරතිබ ද පාලිමේතු පක්ෂනාකන්ට කරු දව නැවතත් සසාම්ප්‍රදාකරජක් ිහිට ප ශ්‍රලංකා නිදහස් පක්ෂ සමාචකින් හට අමාතතිදුර පිරනීම සහ අදාල අමතතිදුර භහරගැනීම මත්‍යම කාරක සභවේ සහ පක්ෂයේ තීරණවලට පට හැනි බවයි හිට පුජ අන්තිවරයා පවසන්නේ. කෝප් කමිටුව සහ කෝපා කමිටුව ඒ පාලිමේන්තු පරිස්තුුවේදී රැසුණ. මෙහිදි කෝප් කමිටුවේදී හෙළි වුුණේ මෙෙන්ඩි සමාගම එකම දේපල රාජ්්‍ය බැංකු දෙකකට ඇපේට තබා නයිලබාගෙන තිබවයි. එම මුදල රුපියල් බිලියන හත ඉක්මමන බවයි කෝප් කමිටුව පවසන්නේ මේ පිළිබඳ පීක්ෂණ සියයිඩිය වෙත ලබදීමටනීවිතයි. මෑඇතර කෝපා කමිටුව හමුවට ඒයේ මහබැංකුව අධිපති ආචාරය නන්දලාල් විරසිංහ මහතා පැමිණතිබුණ. එහිදී ඔහු ප්‍රකාශ්‍ය කළේ අයයේ මේ නිිවිසුම් ගතවීම සඳහා ගත වන ඉදිරි මාස දෙකතුනක කාලය හිතා අභිහෝගාත්මක බවයි. රජේ මුදල් පිළිබඳ කාර්ක සභහ හෙබත් කෝපාමිටුව පර්ලිමෙන්න්තුවේදී රැස් වනා. ඒ පර්ලිමෙන්තුමන්ත්‍රී අනුරප්‍රදශය පාමතාගේ ප්‍රධහනත්වෙන්. ே ம ஆர்த்திார்பதே பபிலிப சாக்கச்சாකිීම සந்த மபங்குவாதிபத்தி ஆச்சரு நந்தரால் விரසිங்க மாது, ராாய்ச்சே முதல் பெலிபது கக்க சபபட்டு கந்தவாතිன. மான ஆர்த்திார்பதே விசமன் மேெட ஸ்தாவ ஆர்த்திக் பிரரோமிக்ககவு கொොடலக்க ගனிம සந்த තු ්‍රතිபத்தி தீர ச அதா இதிரி ගண்மகபிலிபது, போர்ண வாார்த்தාව ார்க்க සபට ලබதில்லை சசை முதல் கார்க்க සභவே සபති வ හිதி பிரக்காஷக்க. தேதி ත්ம ஆர்த்தித்துவேபிலிப பவாதிபத்திவர பதிலிக்க, ோபெ வா யா வி சந்த வெ. මරිකාන් ොල ලියන යිසියක මුදලක් ඉදිරි කාලේ සඳහා ඉදන්න ගෑසඇතුලූ අත්‍යවශ්‍ය හන්ඬ සහසේවා මිදී ගැීමට යෙදවීමට මෙහිදීඒඟතාව පලවීති වෙනවා ජත්තන්දර මුූල අමුදල සමඟ සාකච්ඡා මේ වනවිට පැත්වෙන බවත් පලළමුුවටේ තාක්ෂි කාශේ සාකචඡාබල औසන්දිනය අද බවත් මෙද මහ බැංක්වා අධිපතිවරයා පැවසවා එම සාකච්ඡා සාර්ථක කොට නය ප්‍රතිවහ ගත කිරීම සහ අදාල IMF ගිසම් ගවීම සඳහා ගතමන ඉදිරි මාස තුන හතරක කාලය අභියෝගත්මක බවයි මේද මහබැංක් වාධිපතිවර අප පෙන්වා දුන්නේ මෙයත. ർ ിോ හ ാ. ෙට ලබග ති ය ති පිළිබ ැම න් ැ හ වි .. හ අ ෙ න් හ හ හන් ක ස මි හමුව හන ැංකුව ැ වස් ාව ද. හ පස ේ ද මගම ම දේප තාගෙන මහන බැන්කව ද ලබගෙන ති වයි. ස වශ ැ ම. ේපල ඇ අපේට තබාගෙන රූපියයාල් බිලියන හතක පමණ නයිමුදලක් ලාගෙන ඇති බව මහි හෙවුණා යනුව මේ පිළිබඳව අපරා පරීක්ෂණ දෙපර්මේතු මගින් පරික්ෂණ පවැත්වීමට කටයුතු කළේතු බවයි මන්ත්‍රීවරන් පෙන්වාදුන්නේ දැන් අපි හැදෙමුූ අපි රැකමු විශේෂාගේය. මේ එළඹෙන්නේ යක්ෂාගේ හෝරාව බව අප නිතර පවසන බා? මින් අදහස් කරන්නේ අඳුරු කාල පරිච්චේදයක් අතළඟයි. ඒ අඳුර තුළ ගිලෙන බද අඳුරට සාපකරමින් ඉන්න බද එක් ඉටි පහනක්කෝ දල්වනවද කියලා කල්පනා කළ යුතුයි. අපි හැදමු අපි රැකමු. එයාරමින් නොබට පණ විඩක් දීම සඳහායි ආරම්භ කළේ අදත් ඔබෙන් මේ ඉල්ලීම කරන්නේ මහචාරය බුද්ධි මාරමය සහ තාක්ෂණ සහයික සංගමයේ උප සභාපතය සංජය අබේරත්න විජනතාවගේ සමස්ථ පාරි පුුගාගත් එක යුතුකමක් ස්තගරීමට සිදුවී තිබෙනවා අපි වගා කරන්නට හැකි. වගාවට සුදුසියයි සිතන ඉවත ලා ත සෑම බි. ක් අපි හැකි සෑම උත් සහම දරලා වගාකරට පෙළබිමු. මේ තුලින් සමස්ථ ආර සුරක්ෂිතාවට සුළ වශයෙන් හෝ දායකොවත් සැපීමට අප සැදනට හැකිව නව න හම ගියක් තන් යුතු මිෂ් කර ඔබ යන ප භවික සපත් ය ලුවන් ට ජන ගේ කා යදධයක්ක යුද්ධරට පේරගත්තවාගේ ග විරුව ස් ාව ග ර . ඒත් සමගින් සියත උදස්සන ප්‍රවෘති විකාශය අවසන්, යරි හමමු මධ්‍යහන දොළහට අපගේ දහවල් ප්‍රවෘති විකාශයත් සමගින්. ඔබට සුබ දවසං. පතා අලුත් වේඩියෝ සහ ප්‍රවල්ති නර්මීමට එහත බට එක කලික්කර සත TVී සබස්කරප් කරන්න. අලු ස්ීඩියෝ ගැන මුලින්න දැනගන්න මෙම සීනෝචෙක් කරන්න.